වන් ඔබ සවස හයයිතහ ප්‍රධහන ප්‍රෞෘ්ධ විකාශය සමකෙන්. පත්සරස් තල ප්‍රධමෙන්. ඇය විසි හතරක් තුළ කොරුණා මරණ තුනක් වාර්තාාවයි. තත්ත්වය පයානකයි. සෞඛ්‍ය උපදෙස් උපරිමෙන්ම පිළිපඳන්න ජනතාවට දැඩි උපදෙස්. මිනුවන් ගොඩ පොකුරේ නිර්මාණකරුවන්ට නිසි අඩුවම් දෙන්න. තිපති පොලිස්පතිට දැනුම්දයි හැට නගරයක් මුද කලා කරේ නිරෝතායන ඇදිරියත් තවත් ඇැඩිවෙයි පුරෝණාව හමුවේ සේවක වැටුම් ගෙරීමත් පෞද්ගලික අංශ සේවකින්ගේ ගැට්ලු සොයන්නත් කාර්සාධක බලකායක් අමරිකා රාච්ච ලේකම් පොම්පියෝ ඉදිරි පැයතුළ ශ්‍රී ලංකාවට ්‍රෂාඩ්ගේ ඇප ඉල්ලීම පතික්ෂේපයි මෙැම්බර් දාායතිෙක් යළි රක්ෂිතයට මරෝනාව පාලනය කරන්න යුරෝපා කලාපය දැඩි තීරණගත යුතුමයි. ලොක්ක සෞ්‍යකයා ඇමෙරිකා රාච්චලයකම් මයික් පොම්පියෝ මහතා දෙදින්න නිල්ල සංචාරයක් සඳහා අද රාත්‍රයේ දෙවයිනට පැමිණීමට නමිතයි. ්‍ය අතර ඇමරිකා රාචලිකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බහන්ධයෙන් බෙරට චීන තාන අප්‍රේකාරයාලය ඩෙවේදනයක් නිකුත් කරති පෙනවා. මෙම සංචය අතරතුරඇමරි රාචලිම්මයි පොපියෝ ජනනාධප ගොටහාව රාජක්ෂ මැතිතුවා අග්‍රම අත්‍ය මහිද රාජපක්ෂ හා විදේශමාත්‍ය දනශ ගුණවර්ධනයන හත්වරුන් හමබි සකච්ඡා පැවැත්වීමට නීිතයි. දෙරත් අතර පවතින බහ අංෂික කටයුතුවල ටදාල ශේත්‍ර කහිපයක් සම්බන්ධයන් එහිදී අවධනය එච්චම වෙන ඇති. ඇමරිකා ජනාදිපති ඩොනල් ට්‍රම්ගේ දුරකාලය තුළ බෙරටට පැමිණෙන ඉහල පිළි ඇමරිකා රාච්ච නිලධහරයා වන්නේද මොහු. ඒ මහතා හෙට දිනේ දක්වා මෙරට වැදී සිටෙනවා. මයික් පොම්පියෝ ආසියානු නිල සංචාරය ආරම්භ කරමින් ඉන්දිාවට පැමිණී ඊ ඉතිනේති. ඉන්දි ආරක්ෂකමාාතය රාජ්නාත්සිංහ විදිශ් කටයතු අමාත්‍යය ස් ජේෂංකර සමඟ ඔහු දීපර්ක්ශිවික සකච්ඡා පැවැත්පුූවා. එමෙන්ම ආරක්ෂකහා බූ අවකාශ සහගිතාව සම්බදධෙන් වන කිවිසුම් වලටද අත් සන්තැබවා. එ අනතුරවයි මෙරටට පැමිණීම සඳහා ඔහු ඉන්දිාවෙන් පිටත්පන්නේ. ම චර පිඳ ශෂ නිවේදයක් නිකුත් කරමින් මෙරට චීනත නා අපපතිකාරයාලය සඳහන් කරන්නේ ශ්‍රීලංකාවේ අබිම තාර්තයන්ට අත්වනු මතිකලෙස ඇෙරිකාව ැදිහත්තීමම් සිදු නොකළ යුතු බයි රාචලිකම්වරයාගේ සංචාරයේ සිද වන්නේ ශ්‍රලංකාව කෝවිඩ් ධහනාවේ හතුවන් අබිහෝග රැසකට මුහුණ දියඇති අවස්ථාවකයි. ඇමරිකාව තුළ දැනට මිලියන අටයිදශමාටක කොරනා ආසාධිතයන් සිටන නිසා සහ. මරණ දෙලක්ෂ තිස් දහසක් සිදදු ඇති පසු මෙිමක මෙම සංචාරයට සමකමිව විශාල නියෝචිතයන් පිරිසක්. බැරට එවිම සෞඛ්‍ය නීතිරීතිවට ගැටනුවක් බවට චීන රචී සඳහන් කරනවා. එෙන්ම රාචලයකම්වරයාගේ නිල සංචාරය සදහා මාර්ග පද්ධති සංවර්ධනය කිරිමක් සිදුකරන ලෙසට කරන අද ඉල්ලිම තුලින් සත්කාරක රාච්චයට ගෞරවයක් හිමි වන්නේ කෙසේ දැයි අදාළ නිවේතනේ මකින් චීනය ප්‍රශ්න කරති වෙනවා. ඒේ වෙත් ඒ පැවැති මාධ්‍යහමුවකද වසංග තොරග විද්‍යා ඒකගේ ප්‍රධහන, විශෂක්ඥ වෛද්‍ය සුදත් සමර විරමහතාකයා සිටේ මෙම සංචාරය රාජ්‍යතාන්ත්‍රික සෞඛෙන ඉතිරිීන්ට අනු කුලවසිදුවන බවයි. හ පැමිෙන්න්නේෙ රට පැවිසිහත ගඩත් වඩා අඩුකාලයක රජ්‍යතන්ත්‍රික ජතගමන. ඒවගේ අවස්ථාවක වී අවස්දාාහතකර නිර්ෝධායනයක් කිරීමේ අවශ්‍යතාවයක් මතුවවෙන්නේ නහැම සාමාන්න්නේ ඕනෑම රාජතාන්ත්‍රිකෙක්කමගේ රටින් පිටවෙනට පිසිේ පීක්ෂණ සිදුර පැමිණෙනවා. එය නිගටවුුණන් තමයි යෝන් තමත් කටකට යන්නේ. බ්‍යාතර රාචලිකම්වරයා බෙරටට පැමිණීමට විරෝධහ පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂයක් සංවිධාන කරතිබුණ. යි පොම්පිියෝ ලංකාවට එන්නේ නිකම්ම නෙමේ ආසියානු කලාපය තුළ නිදහස් කලාපයක් හිකරන්න නමරකාණු හමනාවට අනුව මෙ අසියානු කලාපේ මෙවන්න තමයි මයි පොපියෝ ලංකාවට එන්නේ. ආරක්ෂකඒ වගේ මාර්ථික කිියසුම් අසන් කරන්න තමයි මේ උත්සා කරන්න. එෙන් හිටපාල්ලිමිතු මන්ත්‍රී පුජබද්ධකම සමිතස්වාමින් වහන්සේද නිිහන්ඩ විරද්ධතාව ක නිරත වුණා. ඒ ගල්ල නකර යිති. MC කිවිසම ස හක්ෂ ිවිසුම කනීමේ කිිසුන් දෙක අත්සං කරන්න උත්සාහ කලා. අපි කෑගහල වික්ෂය ඇයටරේද ඒත්වේ වලක්ගන්න ක්‍රිය කරයි වගේ. අපි ආඩම්ර ජාතියක් අපල ඇමරිකාවට හරත් දෙන්න කිසිම ඕනාවක් නෑ එනිසා අපේ ඇමරිකාවටිකන හම ගෙදරයන්න කරුණා කරලලා අපිට අප පාඩී කටයුතු කර නිටදී. ්‍යතර ඇමරිකා රාචලිකම්වරයා මෙරට සිදු කරන සංචාරය පිළිබඳ අද පැවැතිමාත්දිහම වලදීද අදහස් පල කෙරුණා. ඔය පොම්පියෝ එන්න අපිට හදරෙටද. ඇමරිකයින් ආන්ඩුවත් ොල්ර් ට්‍රලියන එකයි දසමාටක් චීනට නැයි. අපේ ලංකාවට එන්නම අපිට දෙන්න නෙමෙයි. අපේ දේශය සම්පත්තික සූරාගෙන කන්න පොම්පියවාමට කමක් නෑමට ජනතාව පිම්පියෝ කරන්න පාල පිල්ලාටන. පොන්පේ මහත්මය තමයි MC සභහපතිවර යුසුම ඉරල දානුවය කියපු පට්ටිය ට අනතුරේ කියල කෑගහපු ඒ දේශප ප්‍රේී දනැ ගම්මන් පිළම් හත්තවෙල කළුකොඩිදම. අද කළුකොඩින්නෑ කොඩි ගහෙත්නේ ගහ මුලක්නෑ අදට. ඔත්තුගේ ආ්ඩුව සෝෆා ගියසුම අත්සංකරන්න සියල්ල සූදානන් කරලා තිබුණ සමාජතුල සංවිධානත්ම මතු කළ දැවැන්ත විරෝධය නිසා ඒක වලක්ව ගන්නඩ පුළුවන් වුණ මේ වර්තමාන ආණ්ඩුව කිස්සේත්ම MC ගියවසමවත් සෝෆා කිියසමුවත් අත්සං කරන්න නෑ ඒ නිසා යනතුරන අපපුඩියක්ගාන්ඩ දෙපාර්ශයම කැතිෙන්න්නඩ පේ අ්පුඩිගාන්නඩ බෑන තනතතිෙන් ඇමෙරිකාව කැමතිවුණු පමණින් ියවසුම් අසං කරන්න බ ්‍ර ලංකාන්ඩුව කැමති එ ටස් රිභාවයට කිසිම හනියක් නොවන ඒවගේම තමයි අපේ දිල්පාශ විල්සුම් සහ එකඟතාවයන් පදනම් වෙන්නෙම බොහෝදුරට රටේ ආර්ථකසාහ සමාජය වැඩ පිළිවල සඳහහාමිශක් වනත් කිසිම දෙක නොයි කියන බහො පැදිල කිය. .COොමවිD-19 වරසේ ආසාධනය ව රෝහන්වල ප්‍රතිකාර ලබ මිනිස්සිටි තුන්දනෙකු අද දින එබ්මිය කියයා. අවරදු හැත්තෑ පහ අතලිස් එක හදදහ නමහන වවැස් වල පසුවන් තුන්දනෙකුයි මිනිස්සමියකී. ිනුවන්ගොඩ හා පැලිකොට කොවිD් පොකරෙන් වර්තාමීතයේේ සමස්ත ආසාධතයන සංඛ්‍යාව පන්දහස ඉක්මවා තිබෙනවා. අද දවසේදී නිරෝධාන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයන් අසු අට දෙෙනෙක්. මන්ගේ නිවෙස්ෙලා පිටත්ව ගා. ඒ එ එකම පුද්ගලයන් පන හහ අසකට වැඩ පිරිසක් දක්වා නිර දා න කට යුතු තාම ත්ක අවසන් කල මන්ගේ නිවෙස් ෙලා පටක් වෙ ල ව්‍යශ අරනවා. ඒ එ එකකම නිෝදාහයන මධ්‍යස්ථාන හැත්ත පහක අහකට වැඩි පිරික් තවදුරටත් නිර දාහන නිරතමන බවතමයි සෞ්‍යශ ප්‍රශ කරන්න ඒ එ . න්ගට ඇගලොම් කම්හල ආශ්ි කරෝුණාපොරෙන් වාර්තාාවනු ආසාධතයන්ගේෙන් ඇතැම් පිරිසක් මෙ වෙනකොට පූර්ණ සුවලබලා රෝවාල්ලින් පිටව ගස්තිමෙනබවත් සෞඛ්‍යංශ තවරු කරනවා මෙ ොතුරුත්ක් අපි අදත් සූදානම් අපේ රටේ කරෝනාවේ අලුත්මතත්වය නෙවිදියට දකින්න. මෙරට කොරනාරෝගීන් වාර්තාාවීමත් සමඟ එක්තිනික සිද වූ වැඩිම මරණ සඛ්‍යාව අතවාර්තාාවනාා. ඒ බයානක තත්ත්යක් බවයි සෞඛ්‍යංශ පෙන් පාතිෙන්නේ. අද දවසේදී, කොවිඩ් ආසාධිත පුද්ගලයෙන්ගේ මරණ තුනක් වාර්තාාවනවා. පලවෙනි මරණ වාර්තාාවන්නේ IDඩච රෝහලෙන්ක්. වුදු හතලිස් එකක් වයස පිරිමි පුද්ගලෙක් ඒ පුද්ගලයට එක්මාවේ යම්යම් රෝගී තත්තති බිලතියෙන. ඔහු ජායල ප්‍රදශේ පුද්ගලේ. දෙවෙවැනි මරණ දෙක කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වන. හදිසි මරණ දෙකක් විදිහර තමයි සටහන් වෙන්නේ එක් පුද්ධලේගේ වයස අවරුදු දහනමයි ඒක් කොළඹ දෙක ප්‍රදේශයේ තරුණ දරුවේ. අනිත් ුද්දලයා කෙල් වත්ත ප්‍රදේශය අවුරුදු හැත්ත පහක වයස පුද්දලේ මේ තත්වය තරමක් භයනක තත්ත්ව හේතුව තමයි පහුගිය දෙනකී පෙපුරාම මරණ හයකට වැඩිය ශ්‍රීලංකාවතුලින් වාර්තා වෙනවා. ියක දෙදෙනකුගේ දහන් පිළිබඳ අවසන් කටේතු, නිරෝධයන නීතින් වලට අුකොලව ොරල්ල පොදු සුසානභූමේදී සිත කෙරුණා. කොරණ ආසාධතින් දෙසේ අනුත්තුන් දෙෙකු අද පස්වරව හඳනා ත්තා. ය අනුව මනිනුව ගොඩ ඇඟලුම් කමෙ හා පැලිකොඩ මත්සෙවෙලඳ සංකේර්ණ ආශිත කොවිත්පකුරේ සම්පූර්ණ ආසාධිත සංඛාව පදහස් දෙේ ඇතිස් දෙකදක්වා එල කොස්ටබෙනා. යනුව මෙරටින් වාර්තාාවන සමස්ත කරුණරෝගින් සංඛාව, අටදහ සත්සියයක්. හදහස සතලස්තුන් දෙෙකුස්ුවේලා යතර රෝහල්වල ප්‍රතිකාරලබන සංඛ්‍යාව හාරදාහසයි හතලි සතක් බවයි වසංගත රෝග විද්‍යශය පවසන්නේ අද නි දි රෝගින් එකසිේ ධනෙකු සුව ලලාා රහල්වලින් පිට ගොස්ෙනවා. ජනතාව නිවිස් තුළම වැදි සිටිවිින් තම වගකින් ඉටුකරන්නේ නම් කුරුණ වසංගතය පාලෙ කළ හැකි බව සෞඛ්‍යංශ පෙන් පාදනවා. අපිට රෝගින් හමුවන ප්‍රමාණයසාහ ඒ වගේම ඔන්ගේ ආශතින්මා විශාල ප්‍රමාණයක් නිසා. මේ අවස්ථාදී අපි තීරණය කරලා තියෙනවා. මේ මනාව කළම නාකරණය කර ගැනීමේ පහසෝ සඳහා පළමු පෙළේ ආස්ත්‍රිීතංව සමාජෙ තුළම නිරෝධානය කිරීමට. අපි මිනුවන් ගොඩ ආශ්‍රිතව ඒ මේවන විටත් සිදුවමින් පවතිනවා. ඉතාමත්ම ඇත අතීතය සිටම මේ වගේ අපිට හමුවෙන බෝවෙන රෝග ඒකාල අපි කිවේ දෙ අන්ගෙලඩ කියලා පැපොල සගම්ප කම්මුල්ගාය වගේ වෛරස්මගින් බෝවෙන රෝග තිබුණ. ඒ රෝගය ගෙදරකි හිටි හම ඒ රෝග්‍යාව අපි වෙන් කරලා තිබ්බ, ඒ රෝග්‍යත් සමඟ ගනු දෙනු කිරීම සිදු කළ ඒ ගෙදරන්න වැඩි හිටිය කෙක් කෙනෙක් විතරයි, අනිත් අඇය සමඟ ගැටීමට අවස්ථාව දුන්නේ නැට ඒ එකහින්ද මේක ජනතාවට අමුතුදයක් නෙවෙයි. ආස්ෘතිීන් දිිවෙස් තුළ නිෝධායනය කළද රෝකින්න් රෝහල් වල ඇතුලත්කර අවශ්‍ය ප්‍රතිකාර කිරීමට සෞඛ්‍යංශ සූදානමෙන්ට සිටින පවයි.ෞඛ්‍ය සේවා නියෝචය අධ්‍යක්ෂන් වල් මාචන සෞඛ්‍ය විශෂ්්‍ය වෛ්‍ය හෙමත්ත හිරත්මතා පවසන්නේ. නිවෙස්වොල නිරෝධායනය කිරීම නිසා, අවට නිවෙස්වල ඉන්න අයට තර්ජනයක්යකිනේ. මේකත් මිත්‍යාවක් එකට හේතුව තමා මේ වාතයට නිරාවරණය වුණු පස්සු එහමත් නැත්තන් සුලගින් ඒක හරක් හා නැවත රෝගය භෝවීමට තියෙන ඇතිාවක් ඇත්තේම නැහැ. අපි දන්නවා IDඩH රෝහලය පවා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා තියනෙ විවෘතවාට වාතය සංසරණය වෙනවා ඒක ප්‍රතිඵලයක් හැටියට එළියට යන වාතයෙන් කවදාක්ත් රෝගීන්ගෙන් තවත් කෙනෙකුට බෝවිලි නෑ මේ නිසාම තම තමන්ගේ නිවස්සව ජනල් දරල් ැරලා වාතශරයපා. ගෙන නවනං මේක හරහා තවත් අවට නිව නිරෝධායනය වෙමින් පවතින හේතු කොටගෙන රෝගේ බෝවෙන්ඩ විදිියන්න. අනික හොඳට මතකතියාගන්නඩ නිරෝදායින්ට ලක්කරන්නේ රෝගෙෙන් නොවේ ආශ්්‍රිතයෙන් පමණයි. 2019 වරිස මර්ධන සඳහා ශ්‍රී ලංකාව සාර්ථක වැඩ පිළිවැක් සිදු කරන බවත් ඊට අවශ්‍ය සියලුත් සහල් ලපාතින පපත් ලෝකබැංකුව පවසෙනවා. ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපේ අධ්‍යක්ෂ පැරිස් හඩඩ්, සවෝස් මහතා අමාත්‍ය පවිත්‍ර ව්‍යර චිමත්ම හමුුවේ මේ සම්බන්ධෙන් සාකච්ඡා ප වැත්තවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍යෂේත්‍රය වර්ධනයට ලෝකබැංකුව ලබාතිනෙ සහය අමත්තවරිය අගේ කලාා. රුණ වයිරසේ සීකලෙස පැතිියයාම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළේතු බව රජී වෛද නිලධාරංගේ සංගමය පෙන්වාදෙන බා. ජනතාව ඒතේ රුන්ගනමින් ආරක්ෂිත ක්‍රියාමාර්ක අනුගමනය කිරීම අත්‍යවශ්‍ය පපයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. ලත් ිදෙනනකට මේ මාසේ අපේ ලංකාපුරා රෝගීන් වාර්තාාවච්ච සිතිියම තමයි ම මේ ඔබට පෙන්නන්නේ මේ සමිපරූපයක් හරහා ඉට පස සතියකට පස්සේි සිතියම අපි ඒ ඒ සිතියම අපි අධ්‍යයනය කළ හම අපිට පේන්න තියන දේ තමයිඒ රතුකාට කලාපටික යිතරන්දුට ව්‍යපත වෙලා තියෙනවද කියලා එනිසා ඉතාම පැහැදිලිව මේ රෝගය රටපුරා ව්‍යාපත වෙමින් පවතිනවා මේක ඉතා භයනක තත්ව උදහන් විදිරි අප යම්ම සවල්දි ඩෙගුවලදි තත්ම මේක දැක්ක අසාමානී ඉහල රෝගින් සංඛ්‍යාවක්කාවහම මේ අපේ සෞඛ්‍ය පද්ධතිය පාලනේ මේ ගිලිහෙනවයි කියන කාරණේ ගොඩක් දෙන්නේ මේ වහ අතරතුරේ සාාවත් සුළිතරයක් මේක දැනුම තිබුණට එක අවබෝධයෙන් භාවිතා කරන්නේ ඒහර සමාජයම තමයි අනරක්ෂිත වෙන්නේ රට තමයි අනනාරක්ෂිතවෙනි අපි ඉදිරියේ සමාජ ව්‍යපතියක්කරා යනවා රට වහගන්නවාද කිය තීරණය වෙන්නේ ජනතාව විදිහට අපි මේලා හැසිරන විදිහත් එක්. මේ අතර කොළම නකේ ආශ්තුව පැත්වීමට සැසුම්කර ඇති මංගල උත්සව කල්දබන ලෙස. ොඹ මහනක්‍රස භාවේ ප්‍රධානෞඛ්‍යවෛත්‍ය නිල් තර. රුවන් ජෝවනි මහතාඉල්ලාසිටනවා. මේ වන විට කොනඹ නගරේ තුළ තවමත් මංගල උත්සව සඳහාම විශාලෙස ඉල්ලීම් ලැබෙමින් පවතිනවා දැනටමත් තියනවා මේ මංගල උත්සවට සභාගිවීම නිසා ඒතුළින් තමන්ට මේ රෝගය වැරදිර මනමාලය මනමාලිය ඇතුළු සියලු දෙනාම නිරෝධානය කිරීමට සිදවෙලා තියනවා. එනිසා විශේෂම මංගල්ලා සිටිනො මේ අවස්ථාවේදී තමන්ගේ උත්සවතිය නම් පුුවන්තරඟක කල්දාන්න ඒ සඳහා අවසර ඉල්ලන්නට පාකි. රනව සංගති හමුුවේ පවතින් අවධානම නොතකා මාන්ත්‍යේර ීතින කොළඹ දිස්ත්‍රික් මාතවදීන් වින්ම, සෞඛ්‍යරක්ෂිත ද්‍රව්කට් ලබාතම අත සිදුකිරුණා. මේ අතර කොළඹ නගරින්, කුරන අරෝගෙන් දහසක් හමුවේ යයි මාන්ත්‍ය ඔසේ පළවන ප්‍රචාර අසත්‍ය පව සෞඛ්‍යමත්‍යංශයේ මාතති ප්‍රකාශක, වෛත්‍ය ජෑහරුවන් වන්්ඩාර්මහතා පවසනවා. එය පසුගේ මාර්තුමාසි සිට මේදක්වා කොළම නගරින් වාර්තාාවූ කුරුණන් රෝගින් සංඛ්‍යාවබවයි, එමහතා වැඩදුරටත් සඳන් කරන්නේ. මේ ගතුවමින් තිබෙන තීරණාත්මක කාලපරිච්චේ දේද. ආරක්ෂකංශ සෞඛ්‍යංශ රටේ බලධහරින් වගේම මහජනතාවත්. අපේ යුතුකම හරියට ඉෂ්ට කොළොත් කොරෝනාව අපේ රටේ අඳෝනාවක් බවට පත්වන එකක් නෑහ. ය අතර මනුවන්ගොඩ කොරුණා පකර නිර්මාණයබූයේ කුමන පාර්ශවයන්ගේ වගකීමම් පැහැර හැරීමක් හේතු න්දයිස්වා බැලිීම සඳහ වහම විමර්ශණ ආරම්භ කරන ලෙස, නේීතිපති දප්පුොලදලිවෙර මහතා වැඩබල්න්න පොලස්පතිවරයා ැනම්තතිේ තිබෙන පා. පොලස් ධි ප්‍රකාශක නියෝජ් පොලස්පති ජිත ්‍රහන මහතාක් ැදනවා, ඊට අදාල වාචික උපදෙස් නීතිපතවරයා ලබදුන් බවයි නේතිපති සම්බන්ධිකාරග රජී අධනිතෙක්න නිශාර ජෑරත්නමෙනවිය ප්‍රකාශ කලේ. ඩික් කොයිද දනය ව සංගත තත්ත්වය පැතිරයාමට එම ආයතනය පාලකයින්ගේ නියෝජිතීන්ගේ රජෝ නොසැලකිල්ල ඕ අපරිීක්ෂාකාරිත්වය හෝ රජේග නිලධාරීන්ගේ නොසැලකිල්ල හෝ අපරිීක්ෂාකාරිීත්වය කවර ආකාරේ. දායක වී ඇත්යේද යන්න සම්බන්ධින් අවධානය යොමු කළ ුතු බවට ගරු නීතිපතිතුමා විසින් උපදෙස් සබධීමක් සදු කලා වහම අපාධ විශ්නය ආරම්භ කල ලෙස උපදෙස් ලබාදුන්න පලපුරුද විශන කණ්ඩායමක් තෝරාත් කරගන්න ලෙසටත් ගරු නීතිපතිතුමා. පදෙස් බාදුන්න ඒ සම්බන්ධයෙන් ූි ප්‍රගති වාර්තාවක් නොඇම්බර් මස දහ තුන්වන දිනට පෙර ගරු ඉීතිපතිතුමාට ලබාදන ලෙසට වැඩබල්ල පොිස්පතිවරයාට ගරු නීති පපතිතුමා විසි, අ දින ලිත උපදේස් ීමක් සිදු කළ. ති ො-19 වසග තත් පැත් සමග ශ්‍රලංකාවේ සිටින විදේශ්ිකයන්ගේ වසාහ බලපත්‍ර දින හැටකින් දිරිගකිරීමට රජය ඇතිීරණය කරතිබෙනවා. සේලම වර්ගේ වීසා සඳහා ඒ වලංගු බවයි ආගමනහා විගමට දෙපර්තමයන් තුව පවසන්න.ම මෙත්‍ර හැටන් ප්‍රදේශය හුදකලෑ ප්‍රදේශක් ලෙසට නම් කිරීමටද අද පේවරගනා. විදේශ කියන්ගේ වසා බලපත්ත්‍රියන්හි වලංග කාලයේ මසහත් වන දාස්සිට දෙසම්බර් මස පස් වනදාතෙක් දිර්කරති වෙනවා. විසා දික කිරීමට අදාලව ගාස්තුගෙම සහ ගම බලප්‍ර පට සන්කකිරීම සබන්ධී. අනුගමන කළලයුතු ක්‍රාපටිපාටය ඉදිරිදි දනන්දීමට නමතයි දැනමත් වසා ලබගනිීමඳ හා ගම ලපත්‍ර අගමනාහා කමන පාත්තමෙන්තු වෙත බහරදි ඇත්නම් ස් හා බද ඇති රිසිත්පතෙහි වලංග කාලේද දින හටකින් දිර් කරති වෙනවා. එම කාලයතුලද දිවනෙන් බැහරීමට අදහස් කරන්නේනම් ගමන් බලපත්‍රය ලබාගනීම විද පැෑලඔසේ. එල්ලිීමක් කළ යුතුයි ිින්දුවයි හතයි බිඳුවයි හත්ිය දාහයයි දහයි පනහා දුරකතනාකය ඔස්සේ මේ සම්බන්ධය වැඩදුරතොරතුර ලබාගතැකි බවයි ආගමනහා විගමන දෙපාත්මෙන් වනි ේදනේ කළේ. ගම්පහා කොළඹ කළුතර සහ කරුණයක දිස්ක්‍රික්වල පොලස් බලපදේ හැට හතරක නිරෝධායනෑ නිි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි රනීති පැනූ දෙන සිට දක්වා ඒ කඩක පුදගලයන් එ හ ීවිසි දෙදනකු අතරඟගු නවතර. වාහන හතක් පොලස් ාර ගනැති වෙනවා. ඇදිරි නීතිය කඩරන්නට එරෙහිව නීතිය දඩිව ක්‍රාත්මකර ලෙස සියලු පොස්තාා නුවත් ක ඇති වයි පොලස් මධ්‍ය ප්‍රකාශකරයාය හන් කළේ. නිවසේ සිට ස්වන්ඩරෝ දහන්ට ලක් පවන්නන් අදාර නීති උල්ලංගනය කරන්නේ නම්. ඒ සම්බන්තිී නීතිය දැඩිව ක්‍රාත්ම කිරීමටිතු කර බවද ල ද ප්‍රකාශිකරයා යාසසිටයා. නිරෝධයන කටයුතු යම් ආකාරයක මට පළමු පෙලා ආශ්‍රිතය නත් නිවස්වල සිදුකිරීමට යම්මාආකාරෙක කටි සුදනුවෙන් පවතිනවා ඒ නිවසේ දැන්වීම ප්‍රකාශයට පත් කලාට පස්සේ කිසිම හේතුවක් මතවූන් නිවසෙන් පිටතර නොයතුයි. යම් අවශ්‍යතාවක් තියනනම් පොලිසිර දන්න පුළුවන් අජසි අවස්ථාවයක් ඇතිනොත් ්‍රහලකටයාම වගේ කටයුත්තකද. ඒ අවශ්‍ය පහසුකම් සලසන නහස්ත නිරෝධායන ක්‍රියාවලයක් සඳහා නියම කරන ලද. අනකරන ලද කෙනෙක් එයින් පරිවාාහිරෝ කටිදු කරනනම්. එය වරදක් වෙනෝ ඒයට ුද්ධ අධකරන්නේ නඩු පැවර අටදුකිරීමට හැකියාවක් තිබෙන. එයගේම ට ආදාරන්නු බල දෙනායට අධිකරන්නේය නඩුපැවරීමට හැකියාවක් තිබෙනවා. මේ පර ලංගමසාහ පෞද්ලි පස්පු දහනේද අුගමය කල තුක මාර්ග සම්න්යද පොලස් මාධ්‍රකාශිකරයා පැදිිලා. සමහර අවස්ථාවලදී මේ මත්සේ වෙළඳ පොලි සිද්ධියත් සමඟ අපිට ඇතිවෙච්ච ප්‍රශ්නගත තත්ත්වයක් මේ සිද්ධියයෙන් පසු සහර පුද්ගලින් පොදු ප්‍රවාහණ සේවාවල ගමන් කරලා තියෙනවා. එහිදී ඒ තමන් ගමන් කරපු භශ්්‍රතය කුමක් දෙන්න හඳුනා ගැනීමට ඔුන්ට අංක්‍යය මතක නෑ. ඉතිඒ නිසා විශේෂයෙන් අපි ගමනාගමන මණ්ඩලේ වගේම පුද්ගලික භශ්රත හිමියන්ගේ නිල්ලා සිටිනවා කරුණා කරලා ඔබගේ භශ්්‍රතයේ අංකයක්ත් ඇතුළත ස්ථාන කීපයක පෙනෙනසේ යම් ආකාරයක දැන්වීමක් යදන්න හැටන් ප්‍රේ ොවි ද නෙ හු මත් සමගේ එම ප්‍රදේ හද කලාකිරීමටුතු බ යදහමුදා පතුර ජන ල ල් හත ප්‍රකාශ කේ ඔුන්ගේ ආශතයන් දීදෙකු පමණ නිවස්වලම ස්වන් දන්ම කිරීම ක ිර ගත්තා. මේ අතර පිටකොටුව හතරන සහ පස්ස වන විීදබල තුොගබෙන සැල් විවෘත්ත කරීම අ උදේසන පහහිසිට පස්සරුතුන දක්වා අවස්සරලබදී තිබුණ. ෙල් ද ද ොට සන්තෝෂයගේ පෝක් කර බරදයක් කර මොකර ද න කියලා පිටම එක එවලට ගල්ල ඩ පොඩ තින ඇල් නිථාන දීලාදවා ට පටපට වා මි ි මි ලා. බලපිටිය අිරන සංකීරන නටකටය තුලද ාව කාලිකව ඉවත් සිට එම අධිකරනේ නිතිය සංගම මේ තරණය කරති වෙනවා. අධිරන සංකිීරණය වසධමාතිමෙන ආකාරය මලසකට හැකි වුණා. ද ො පම න්ස දහන න නතුර අ ීමට ම අතර ල මගින් හ ආදය ල පත්‍ර ල්ම් කිරීමේද හ හිමන් වෙ නිකුත් කරන ාවකාලි ආදයම් ල පත්්‍රේ ලං කාල නවත් න දනතුර දින යක් දක්වා දි කරීම ටතු ක බ දකන ප ත් හ ද කල. නිෝදාහන් ඇදරනීතිය ක්‍රාත්මක ප්‍රදේශවල විදුල ෙල් පත් පදනම්ර ගනමින්, කිසිදුු ආකාරයකින් විදදුලේ විසන්දිර මක්ස ොකරනලෙස අමත ල ල හ හර ට පදෙස්ල ද තිබෙනවා ො ර්ද ක්‍රයාාවල හමේ අන්ට දදුල සැ මක් පත්වාගනීම අත්තවශ විදල අමත්‍ය ශපෙන් පවාදන්නේ පඩාවට පත් විදුලි පාරෝගන් වඩුවෙන් අශ හ ද මත්තරයා ප්‍රකාශ කලා. මෙ අතර කරුණා ත්පය හමුවේ වැටුප් ෙවීම් ඇතුළු පෞද්ගලික ංශසේවකයන්ට බලපාන ගැටලු සවාබැලීමට කාර්ය සාධක බලකායක් පත්කර ඇති බව අමාත්‍යය උේ ගම්ම පිළබහතා පවසනවා.ැබෙනත්තීරණ දැනම්තිීමේ මාධ්‍ය හමෝට එෙක්මින් එබහතා මේ බව ප්‍රකාශ කලා. දෙදාශවිස මයිසිට සැප්ටැම්බර් මාසේ දක්වා. පෞතිල්කාන්ශ සේවකයන්ගේ වැටුප්ගවීම සම්බන්ධයෙන් කාර්යසාදක බලකා ඇතිකරගත එක්ගතාවේ වනේ කොවිඩ්ඩානාවේ වසගත තත්ත්ය හේතුයම් වැඩ නවත්වන ලද ආයතනවලඒවන විට සේවය කරමීට සේවකයන්ගේ රැකයා අයිමි නොකර පවත්වාගෙනෑම් දෙවනි කාරණය සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාවේ මත සේවකයන්ගේ යම් ප්‍රතිශතයක් නම් සේවයට කැඳවන්නේ සේවකන්ම සමානුපාතිකෝ සේවයේ දීමට සුසු ක්‍රමවේදයක් සකස්කර ගැනීම. වැඩ නොමැතිකම නිසා සේකන් නිවස. ල නැතීම අවශ්‍යතාවයක් මතුවෙල තියෙනවා නම් අවසානවරට ගෙවපු මූලික වැටු පෙන් සීයට පනහක් ෝ ෘපියල් ධාතරදාහස් පන්සී කියයන මුදලින් දෙකින් වැඩිය එක නනිවසේ රන්ඳවා සිට්න සේවකයන්ට ගෙවන්.ඒ ගෙවන මුදලට අවශ්‍ය සේවා නයුක්ති භාරකාර මුදලට සෙව කාර්සාදක කර මුදලට අවශ්‍ය ගවවිම් සේවා යෝජ කැන්සිදදුකිරීම මේ එකඟතාවය දෙදස් විශ්‍ය දෙසම්බර් මාසේ දක්වාම ක්‍රියාත්ම කරන්ට කාර්සාදක බලකාය තීරණ කල තියෙන. වසරක් ඇතුළට නව ව්‍යවස්ථාවක් කෙනන පව අමාත්‍ය කේලි රමුක් කල මතා සඳහන් කලාා ඒ මාත්‍යේදී කන්නගූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් වස්ථාවක් කියනේ වැඩ පිළිවෙලට මේ වකොටත් ේත්‍රයන් සුල නිප්‍රතාවයක් දක්වන පොළොස් දෙනෙක්ගේ ක්ඩක් පත් කරල තියෙනවා. මේ වෙනකොටත් ඒ අලුත්්‍යවස්ථාව නිර්මාණය කිරීම වැඩ බොහෝදුරට සිද්ධවෙමින් පවතිනවා. ඒ නිසා අලුත්්‍යවස්ථාවයි සංශෝධනය පරළවා ගන්න හොඳනහැ සම්විවස්ත සංශෝධනයගෙන ඇේ මූලික අවශතාාවගන්නටියට මේ මොහතය අපිට තිබෙන ප්‍රශ්න සම්පන්ධ කතාගරන්න අිකරන නමාතයතුමාක් බොහම පැහැලිය කිව වසරක් ඇතුලට අලුත්්‍යවස්ථාව ගැනීමටයුතුගනයි. පවතින වසග තත්ව හමුවේටක්. මන්නවීමට ඉඩනොති ඉදිරියට ගෙනයාමත අවශ්‍ය සියලුක්‍රයා මාර්ක, ඩිනමින් ගන්නා බව අමාත්‍යය වෛද රමෂ් පතිර නවහතාසඳ හන් කලා ලවෙනි අවස්ථාවේදී රටේ ජනතබත්දුට වෛරසට වඩා ආසාධ තත්වයෙන් ඉහළ මට්ටමක තිබෙන බව වෛද්‍ය විද්‍යක්තියින් පෙන්වාදිලා තිබෙනවා නිසා මෙම රෝගගේ භෝවීමේ ඉතා ඉහල ප්‍රනතාවයක් තිබවා රජ හැටියට සෞඛ්‍යංශ හැියට ඒ සම්බන්ධෙන් ගතයුතු ක්‍රියමාර්ග පිසිියල්ල ගන්නවාගේ අලුත් සංචරන් සීම පනෝමීින් සංචරනයේ සීම කරණ කටයුතු කලා තිබෙනවා වගේම මෙම රෝීතත්වය සමඟ ජනජීවිතය සහ රට අකරණය නොක විදිරියට ගෙනම වගකීමත් රජය වගකීමෙන් ආරගන්නට ත් දු කර තිබවා කෝට රාජ පක්ෂ. ිපත්තුමා මේ අත්වය පිළිබඳව අවාන යමු කරමින් පිරිම රෝගි සත්කාර්ශයවන් සපයන්නට ගත යුතු ක්‍රාමාර්ග සියල්ලම රටහැටට අරගනිමතිෙනව ක්ෂසඳහන් කන්න. හිස් කාබන් පෑන් බට සහදත් බුරු සු ප්‍රතිශක්‍රී කරන ප්‍රථන බාලුම ජනාධපතියේ ගෝටාගේ රජපක්ෂ මැතිතුවා විත පිළිගෙන් වඩා. භාහිවිතේ නිවත් කරෙන හිස් කාබන් පෑන් ට සහ දත් බුරු සුප්‍රතිශක්‍රී කරන වැඩසරහන ආරමකිරීම නිමිත්තිනව මේ පිළිගෙන් වනේ. ප්‍රථම හලම ජනාතිපතුමාවිත පිළිගැන්නූයේ අමාත්‍ය මහින්දාමරවිර මහතායි. දිනිකට පසල් පති කාබන් පෑන් බට කිලෝ අසුවක් පමණ ඉවත්කිරෙන අතුර. වසරකට ඒ කිලෝ විසි නමදහස එක්මහුණු බවට ගන්නන් බලාති වබෙනවා. රාජ හා පෞද්ගලික අයතනවලින් ැහරකිරන ප්‍රමාණේ මෙෙක් ගම් බලානෑහැ. ඉතලන්න පැන්බට සහ දත්බුරු සු දිරාපත්වීමට වසර සී අත් පන්සිත් අතර කාලයක් ගතවන බවටයි පරිසරවදන් පෙන් වාතන්නේ. සෑම පාසලකටම විශේෂ බහලුම් සැපීමටද සැලසුම් කරතිබෙනවා. පලාස්ටික්ආයිතනයේ ඒවා මලෙදී ගැනීමට ඉදිරිපත්ව සිටිනවා. රක්ෂිත බන්ධනාකාර ගත කර සිටින හිටපු අත්තේ රෂා් බදවිතින් මහතා ඇතුළු සැකරුවන් දෙදිනෙකුගේ ඇපැ එල්ලිම ප්‍රතික්ෂප කිරීමට කොළඹ කොට මහහිස්්‍රත් ප්‍රියන්ත ලේදකගේ මහතා නියෝග කළලා. යනු සැකරුවන් ලබන මස්ස දස බනතාතෙක් තව දුරටත් රක්ෂිත බන්ධනාාරගත්ත කරන ලෙසයි මහිස්ත්‍රාත්පරයායක් නියම කළේ මෙ පිළිබඳ වැඩිදිත ොරත්තුරු අපගේ මීළඟ රා්‍ර නවේ තියෙ ප්‍රධහන ප්‍රෘත්තිවිකාශයෙන් බලාපොරොත්තුබන්න්න එ පෝොත් සමගින් අපගේ සවසාහ ඇතිය ප්‍රධාන පෝත්තිවිකාශය අවසන්ත් වනවා අපගේ මීළඟ ප්‍රධාන පත්්‍රවිකාශය රාත්‍රයේ නවේ තිහයට බලාපොරොත්තුවන්න.